හොඳයි අයිබෝන් හැමෝටම අදත් අපේ රස YouTube channel එක නරඹන ඔයාලා සිරු දෙනා ඉතාම ආදරෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ රසම රස පරිප්පු වඩේ හදන හැටි. එහෙමනම් බලමු මුලින්ම අවශ්‍ය දේවල් මොනවද කියලා. මේ තියෙන්නේ අපි සෝදා පිරිසුදු කරගත් ඒ වගේම පැයක් දෙකක් පෙඟෙන්න තිබ්බ කඩල පරිප්පු. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා මේ විදිහට තුප්පඩියට ලියාගත් ලූණු ගෙඩියක් පමණ. ඔයාලට රතු ලුණු පාවිච්චි කරන්න පුළුවන් නම් මම මේ පාවිච්චි කරලා තියෙන ලොකු ලුණු ගෙඩියක් කුඩාවට කෑලි වලට කපාගෙන ඔයාලට පුළුවන් රතු ලුණුවක් ඒකට පාවිච්චි කරලා රතු ලුණු පාවිච්චි කරලා තවත් රස වැඩි. ඒ වගේම පිට අවශ්‍ය වෙනවා කරපිංචා නැටි කීපයක් මේ වගේ. ඒ වගේම කෑලි මිරිස් ස්වල්පයක් ලුණු කුඩු ස්වල්පයක්. ඒ වගේම මම මෙතන අරන් තියෙන සූදුරු මහඳුරු දෙකම මිශ්‍ර කරලා මේ සෑහඳි එකක් එකමාරක් පමණ. ඒ වගේම मिरीस करल अम मिरीस करल पहाहायक मे विधि कुडाउट लियागत एवगेम पिटावश्यन पेरुम कायंकेट कुडु स्वल्पय सह बेद गणीम संदह मेवागे पोल्ते एवटं बलमु अपि मेवा योदागन कोहमद अपे वडे हदन्ने कियन हदा एहेमटं इस्सेल्लाम अपि अपे परिप्पु टिक मे विधियट अंबरगमु पोडक एट तीन विधि अभी मैं तलेट वड़ा पोडक वेड़वेन तम दागे गुडक दागे पैसा तलाट वेड़ी पोडक वेड़ तीन पारे विधि दागें अभी मेक वट दिखा पीतर डक एट तीन विधि मेक दागन तम दी अंदा मे विधि अभी मेक अंबर पास अतट पोडक अर अंबाल मेके अभी वे विधि गुड़ी दागंट पुल अभी पोडक मेक अंबर गण सिद्ध ताम अट बै मेक ताम कड़ी नोक अट मेक अंबर गल पेर मे विधि अट गु अदागन पुड़वा मेम अट्टी दूर कड़ल तपि मे विधि अंबर ग अंतिम परीपुटिक अंबरगा साधागत अमुद्रव्योली स्वाप्य स्वाप्य मे विधि लून क्याली कुत्ते मिरी क्याली करपिंच वागेवा चुट्टा मेकट एक अंतिम अंतिम परीपुटिक अंबरा कल मे विधि एक मीट पास अंबरगा फ्लेवर मे विधि अभी अंतिम अंबरागत परीपुटिक मे विधि अभी अल मिश्रम एक හොඳයි දැන් අපි අඹරගත්ත පරිප්පු එකට අපි අර කපාගත්ත ලූණු ටික ඉස්සල්ලා මේ විදිහට එකතු කරමු. ලූණු ටික එකතු කරාට පස්සේ අපි මේකට එකතු කරනවා අපි අර කපාගත්ත මිරිස් ටික අමු මිරිස් ටික මේ විදිහට එකතු කරමු. මේකටම අපි එකතු කරමු සූදුරු මහඳුරු හැඳි එක ගන්න ඕනේ. ඊට පස්සේ කෑලි මිරිස් දෙහැඳි දෙකක් ගන්න මේ විදිහට. මේකට අපි එකතු කරලා තුනී වට කපා ගත්ත මේ වගේ විදිහට කපා ගත්ත කරපිංචා කොළ කීප මේ විදිහට එකතු කරමු. ඒ වගේම ඔයාලගේ රසාලු අපි මේකට එකතු කරනවා. ලුණු मिश्रण साधागत पास मैं तवाल टिकन पुलवा एवगे विशेष दया कपी मेक टिकरुका सुवल कपी मेक असपुरी टील टिकर मैं मिश्रण होता अपी अभी मिश्र හොඳයි දැන් අපි මිශ්‍රණය අපි හොඳට ඔක්කොම මිශ්‍ර වෙන විදිහට කලවම් කරගත්තා. දැන් බලමු අපි මේකේ ලුණු කොහමද කියලා පොඩ්ඩක් අරන් මාස්ටර් ලුණු පොඩ්ඩක් මලී වගේ තව ලුණු පොඩ්ඩක් එකතු කරලා ආය අපි මේක මිශ්‍ර කරගමු. දැන් බලමු තව පොඩ්ඩක් මේක මිශ්‍ර කරගෙන අපි බලමු කොහොමද අපි වඩේ ටික හදලා බෙදගන්නේ කියලා.
හොඳයි එහෙමනම් දැන් අපි සාදාගත්ත වඩේ මිශ්‍රණය වඩේ ටික හදාගෙන බෙදගන්න යන්නේ මේ විදිහට තාච්චි එකට ඔයාලට පුළුවන් තෙල් බෝතල් භාගයක් වගේ එකතු කරලා තෙල් ටික රත් වෙන කම තමයි අපිට පුළුවන් තෙල් රත් වෙන කියලා බලන්න අපි අර හදාගත්ත මිශ්‍රණය ස්වල්පයක් මේකට දාපුවාම මේ විදිහට උඩට එනවා නෝ මේ තෙල් ටික හොඳට රත් වෙලා තියෙනවා හොඳයි ඔයාලට පේනවා ඉතින් තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ දැන් අපි එහෙමනම් වඩේ ටික හදලා ඉස්සෙල්ලාම අපි මිශ්‍රණයෙන් මේ වගේ ටිකක් අරන් මේ විදිහට ඔයාලට පුළුවන් මේක හොඳට තද කරලා හරියට අල්ලට තියලා මේ විදිහට එහෙම තද කරලා වඩේ එක වගේ මේ විදිහට හදා ගන්න. ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට හදලා අපි මේක තාච්චියට දා ගන්න. දා ගන්නකොට ඔයාලා පරිස්සමෙන් දාන්න මම නම් අතින්මයි දාන්නේ. මේ විදිහට දාලා බඳ ගන්න පුළුවන්. නැතාවේ එකක් අපි හදන්න බලමු. විදිහට අපි තව එකක් හදාගමු. මේ විදිහට ලස්සනට ඔලට පුළුවන් වැඩේ ටික හදාගන්න. ඉතින් එකක් දාමු තාච්චියට. තාච්චියට වැඩේ ටික දැම්මම පස්සේ හැන්දෙන් මොකුත් කරන්න යන්න එපා. වැඩේ එක බැදෙනකම් මොකද නැත්තම් වැඩේ එක කැඩෙන්න ඉඩ තියෙනවා. මේ විදිහට එක ටිකක් රන් වන් පහ වෙනකම් බැදෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි අනිත් පැත්ත කරවන්නේ. හොඳයි තරමක් වැඩේ බැදීගෙන එනකොට ඔයාලට පුළුවන් මෙහෙම යන්තම් කහපාට වෙගෙන එනකොට මේ දෙක අරන් මේ බැදිච්චේ වරන් මේ වගේ භාජනයකට දාගන්න. මේ වගේ තරමක් කහපාට වෙගෙන එනවා බැදුනහම ඒ ටික ඉස්සල්ලාම අරන් මේකට දාගන්න. මොකද මේ පළමු වටේ තමයි අපි මේ විදිහට බදින්නේ. ඊට පස්සේ තව සැරයක් අපි මේවා බැද ගන්නවා. අපි මේ වඩේ ටිකක් අනිත් පැත්තට හරවලා මේ විදිහට බැදගෙන හොඳයි මේ තියෙන්නේ අපි පළමු වටේ බැඳගත්ත වඩේ ටික. මේක අපි බාගෙට තමයි බැඳගන්නේ පළමු වටේ. ඊට පස්සේ අපි දෙවැනි වටේ දැන් මේක බැඳෙනවා. මේ තියෙන්නේ අපේ ඊගාව වඩේ සෙට් එක. දැන් ඊට පස්සේ අපි මේ ටික බැඳලා ඉවරනම් පස්සේ අපි අර පළමු වටේ බාගෙට බැඳගත්ත වඩේ ටික දාලා ආයෙ බැඳගන්නවා. එතකොට තමයි අපිට ඒක හොඳ ක්‍රිස්පියට ලස්සන පාටට අර කඩේ රෙස්ටෝරන්ට් එකේ තියෙන වඩේ වගේ රසට හදාගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මම අපි මේ වඩේ ටිකක් අර පැත්තකින් තියමු. මේවා එක සැරේ අපි බදලා තියෙන්නේ බාගෙට තමයි බදලා තියෙන්නේ ඉස්සල්ලාම. මේ ටික අරන් පැත්තකින් තියමු. දැන් අපි අර ඉස්සල්ලාම බාගෙ බදගත්ත වඩේ ටික ආයේ තාච්චියට දාලා බද ගන්නයි දැයියන්නේ. මේ තියෙන අපි බාගෙට බදගත්ත වඩේ ටික දැන් අපි මේ ටික අපව තාච්චියට එකතු කරලා තව සැරයක් දෙවෙනි සැරේට මේ විදිහට බද ගන්න. හොඳයි මේ තියෙන්නේ අපි දෙවෙනි සැරේට බැඳගත්තු වඩේ ටික. මේ වාගේ විනාඩියක් දෙකක් ගන්න විතර මේ වාගේ බැඳලා ඔයාලට පුළුවන් දැන් මේ විදිහට මේ වඩේ ටික බාගන්න. එතකොට හොඳට ක්‍රිස්පි එක රසට තියෙන අර රෙස්ටෝරන්ට් එකේ වගේ. එහෙමනම් අදත් අපි ඔයාලට අරන් ආවේ රසමනස රෙස්ටෝරන්ට් එකේ වගේ වැඩේ හදන විදිය. එහෙමනම් නැවතත් වීඩියෝ එකකින් අපි ඔබ හමු වෙනකම් අවසන් වෙනාටම සුබ දවසක්. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඔයාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.